සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අද අනුගොප් ටෙක්නෝ ඇකඩමි එකට. ඉතින් මම අද පටන් ගන්න යන්නේ මේ WOP concept එකේ තියෙන මේන්ම ටයිටල් හතර ගැන කතා කරන්න. ඒ තමයි WOP pillars ගැන. එතකොට WOP pillars වර්ග හතරයි encapsulation, polynomism, abstraction සහ inheritance. එතකොට මේ විදිහට හතරක් තියෙනවා. මම මේ හතර ඔයාලට තේරුම් ගන්න පහසු වෙන විදිහට සහ අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ WOP pillars හතර ගැන වීඩියෝ සීරීස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම කරන වීඩියෝස් ස්කිප් කරන්නේ නැතුව ඒ ටික පිළිවෙලට බලාගෙන ගියොත් ඔයාලට මේ WOP concept එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. එතකොට මම මුලින්ම ඔයාලට කියල දෙන්න යන්නේ මෙන්න මේ හතරවෙනියට මේ මගේ කන්වේ මාක් කරලා තියෙන ඉන්හෙරිටන්ස් කියන එක. මේ හතරට පිළිවෙලක් ඇත්තටම නැහැ. නමුත් මම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක පිළිවෙල හදාගෙන තියෙන්නේ. එතකොට අපි යමු මොකද්ද මේ ඉන්හෙරිටන්ස් කියන්නේ කියලා බලන්න. එතකොට WOP වල මේ ඉන්හෙරිටන්ස් කියන්නේ මොකද්ද? ඉන්හෙරිටන්ස් කියනගේ තේරුම තමයි පරම්පරාවෙන් දෙයක් උරුම වෙනවා කියන අදහස. එතකොට ඔයාලගේ ආච්චිගෙන් සහ සීයගෙන් ඔයාලගේ අම්මට තාත්තට එතකොට ඔයාගේ අම්මගේ තාත්තගෙන් මොන හරි දෙපලක් දායාදයක් ඉස්සෙල්ලා ඔයාලට උරුම වෙනවා. ඔන්න ඕක තමයි පරම්පරාවෙන් පරම්පරාවට දෙයක් උරුම වෙනවා වගේ අදහසක් තමයි මේ ඉන්හෙරිටන්ස් කියන වචනේ ඇතුලේ තියෙන්නේ. එතකොට අපි මේ WOP concept එකෙත් ඔන්න ඔය වගේම දෙයක් තමයි තියෙන්නේ. එතකොට පළවෙනි කරුණ ගත්තොත් inheritance can be defined as a process where one object acquires the properties of the another. එතකොට object එකක් ගන්නකෝ. object එකක් කියන්නේ ඔයාගේ අම්මා සහ තාත්තා එක object එකක් කියලා ගත්තොත් අම්මා සහ තාත්තට තිබිච්ච දේවල් අම්මා සහ තාත්තගේ ගති ලක්ෂණ ගන්නවා. දැන් අම්මා සහ තාත්තට ක්‍රේල් කොණ්ඩයක් තියෙනවා. එතකොට ළමයටත් ගොඩක් දුරට ක්‍රේල් කොණ්ඩයක් එනවා. හරිද? ඒ කියන්නේ අර ශරීර ලක්ෂණ සහ දීපල දෙකම හරියට මේ දෙකම පරම්පරාවෙන් ගුරුම වෙන දේවල්. එතකොට අම්මා සහ තාත්තා කියන ඔබ්ජෙක්ට් එකෙන් ළමයි කියන ඔබ්ජෙක්ට් එකට මොන හරි දෙයක් උරුම වෙනවා. ඔන්න ඕක තමයි ඉන්හෙරිටන්ස් කියන්නේ. එතකොට අපේ මේ ඉන්හෙරිටන්ස් කියන කතාවේ එද්දී තව දෙයක් ඇඩ් වෙනවා. අපි මෙච්චර දේ වෙලාවක් ඉගෙන ගත්ත දේවල් වලට අපි අලුතෙන් ක්ලාසස් හදාගෙන තමයි වෙන වෙනම අපේ සිස්ටම් එක බිල්ඩ් අප් කරන්නේ. එතකොට මේ වෙන වෙනම හදාගෙන ක්ලාසස් වල ක්ලාසස් ත්‍රු ක්‍රියේට් වෙන ඔබ්ජෙක්ට් වල එක ක්ලාස් එකක තියෙන ඔබ්ජෙක්ට් එකක ගති ලක්ෂණ තව ක්ලාස් එකක තියෙන ඔබ්ජෙක්ට් එකකට ඉන්හෙරිට් වෙන එක තමයි මේ ඉන්හෙරිටන්ස් කියන එකේදී වෙන්නේ. එතකොට මේ ඉන්හෙරිටන්ස් කියන දේ කරන්න අපේ කෝඩ් එකට යූස් කරන වචන දෙකක් තමයි අන්තිම කරුණේ තියෙන්නේ එක්ස්ටෙන්ඩ් සහ ඉම්ප්ලිමන්ට් කියන එක. එතකොට extend සහ implements කියන වචන දෙක use කරන අවස්ථා දෙකක් තියෙනවා. එතකොට මේ අවස්ථා දෙක ගැන මම ඉස්සරහට වෙන වෙනම ඔයාලට පැහැදිලිව කියන්න බලාපොරොත්තු වෙනවා. මේ situation එක ඔයාලට example එකකින් පැහැදිලි කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එතකොට අපි ගත්තොත් අපේ university system එක university system එකේ ප්‍රධාන වශයෙන් තියෙන දේවල් දෙකක්. මොනවද? අපේ යුනිවර්සිටි සිස්ටම් එකේ මිනිස්සු ඉන්නවා. ඊට අමතරව දේපල ප්‍රොපර්ටිස් තියෙනවා. එතකොට මොනවද දේපල කියන්නේ? බිල්ඩින්, බ්ලැක් බෝඩ්, වයිට් බෝඩ්, චෙයාර්ස්, ටේබල්ස් ඔයව තමයි දේපල කියලා කියන්නේ. එතකොට මිනිස්සු තහ දේපල තමයි ප්‍රධාන වශයෙන් යුනිවර්සිටි සිස්ටම් එකේ තියෙන්නේ. එතකොට මිනිස්සු කියලා ගත්තට පස්සේ persons කියලා ගත්තට පස්සේ persons ලා සාමාන්‍යයෙන් කොටස් කිහිපයක්ම ඉන්නවා. example එකක් විදිහට ගත්තොත් students ලා ඉන්නවා, ඒ කියන්නේ undergraduates ලා. ඊට පස්සේ lecturers ලා ඉන්නවා, lecturers ලා, proctors ලා, professors ලා ඉන්නවා. ඊළඟට non academic staff එකක් තියෙනවා. example එකක් විදිහට අපේ cleaning aunty ලා ටික. එතකොට මේ විදිහට ගත්තොතින් person කියන class එකක් හදා ගන්නවා මුලින්ම. හරිද? එතකොට මේ person කියන class එක තුල තියෙන්නේ ඕනම මිනිහෙක්ට කරන්න පුළුවන් දේවල් ටික. හරිද? මම person කියන class එකක් හදලා මේ ලෝකෙින් හැම මිනිහෙක්ටම ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් දේවල් ටිකේ class එක ඇතුළට දානවා. class එක ඇතුළට දාලා ඒ class එකෙන් ඊළඟට හදනවා වෙනමම class එකක්. ඒ class එක හිමුම තියෙද්දි තව class එකක් හදනවා student class එකක්.
තව ක්ලාස් එකක් හදනවා ලෙක්චර් ක්ලාස් එකක් තව ක්ලාස් එකක් හදනවා නන් ඇකඩමික් ක්ලාස් එක. එතකොට ස්ටුඩන්ට් ක්ලාස් එකේ මම දානවා ස්ටුඩන්ට් පොදු වෙච්ච දේවල් ටික විතරයි. ලෙක්චර් කියන ක්ලාස් එකට දානවා ලෙක්චරයට පොදු වෙච්ච දේවල් ටිකම විතරයි. නන් ඇකඩමික් ක්ලාස් එකට දානවා නන් ඇකඩමික් ක්ලාස් එකටම පොදු වෙච්ච දේවල් ටික විතරක්. ඊළඟට කරන්නේ මම මේ හැම ක්ලාස් එකක්ම ඒ ස්ටුඩන්ට් ක්ලාස් එක ලෙක්චර් ක්ලාස් එක ඊළඟට නන් ඇකඩමික් ක්ලාස් එක වෙන වෙනම අර පර්සන් කියන ක්ලාස් එකත් එක්ක ඉන්හෙරිට් කරනවා. එතකොට මම ස්ටුඩන්ට් ක්ලාස් එක පර්සන් ක්ලාස් එකත් එක්ක ඉන්හෙරිට් කරාට පස්සේ මොකද වෙන්නේ? පර්සන් කියන ක්ලාස් එක ඇතුලේ තියෙන data ටික සහ method ටික අපේ ස්ටුඩන්ට් ක්ලාස් එක ඇතුලේ යූස් කරන්න පුළුවන්. එතකොට අපි ස්ටුඩන්ට් ක්ලාස් එකට පර්සන් කියන ක්ලාස් එක ඉන්හෙරිට් කරාට පස්සේ වෙන්නේ පර්සන් කියන ක්ලාස් එකේ තියෙන දේවල් ටිකත් ස්ටුඩන්ට් කියන ක්ලාස් එකේ තියෙනා වගේම තමයි. එතකොට මම මේක මීටරි පැහැදිලි වෙන විදිහට ඔයාලට කියලා දෙන්නම්. එතකොට මම පර්සන් කියන ක්ලාස් එක ගන්නවා. ඒකේ data ටික දානවා name, city, age කියන. ඒ කියන්නේ හැම කෙනෙක්ටම නමක් තියෙනවා, ඉන්න city එකක් තියෙනවා, වයසක් තියෙනවනේ. ඊළඟට ඒ හැම කෙනෙක්ටම නම කියන්න පුළුවන්, වයස කියන්න පුළුවන්, city එක කියන්න පුළුවන්. හරිද? ඊළඟට student class එක ගත්තට පස්සේ student පොදු වෙච්ච දේ විතරයි තමයි මම මේ කළු පාටින් දාලා තියෙන්නේ. එතකොට මම student class එකේ දාන්නේ මේ department කියන කළු පාටින් තියෙන දේ විතරයි. ඒකේ මේ method තියෙන්නේ attend lectures, do assignment, do exams මේ දේවල් students ලට විතරක් පොදු වෙච්ච දේවල් ටික. මම මේ කළු පාටින් ලියලා තියෙන දේවල් ටික විතරයි මේ student class එක ඇතුලේ ඇත්තටම මම ලියන්නේ. නමුත් මම ස්ටුඩන්ට් ක්ලාස් එක හදලා මේ විදිහට පර්සන් කියන ක්ලාස් එක ඉන්හෙරිට් කරාට පස්සේ මේ පර්සන් කියන ක්ලාස් එක ඇතුලේ තියෙන data ටික සහ method ටික ඔටෝමැටිකලි මේ ස්ටුඩන්ට් ක්ලාස් එකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ක්ලාස් එකේ ඇඩ්මින් කෙනෙක් ඇඩ් වුණා කියලා පේන්නේ නැහැ. නමුත් ස්ටුඩන්ට් ක්ලාස් එකේ මේ පර්සන් ක්ලාස් එකේ තියෙන දේවල් ටික යූස් කරන්න පුළුවන්. එතකොට හරියට නිකන් මේ ස්ටුඩන්ට් ක්ලාස් එකේ අර දේවල් ලියවිලා ඔටෝමැටිකලි ලියවුණා වගේම තමයි. එතකොට ලෙක්චර් ක්ලාස් එකෙත් එහෙමයි. ලෙක්චර් ක්ලාස් එකෙත් මම ලියන්නේ කෝස් කියන එක සහ ඩූ ලෙක්චර් සහ ඩූ මාකින් කියන එක විතරයි. එතකොට මේ ක්ලාස් එක ලෙක්චර් කියන ක්ලාස් එක මම පර්සන් ක්ලාස් එකත් එක්ක ඉන්හෙරිට් කරාට පස්සේ මේ පර්සන් ක්ලාස් එකේ තියෙන හැමෝටම පොදු දේවල් කියලා දාලා තියෙන ටිකත් මේ ලෙක්චර් කියන ක්ලාස් එකේ ඔටෝමැටිකලි බිල්ඩ් අප් වෙනවා. එතකොට ඔන්න ඕක තමයි ඉන්හෙරිටන්ස් කියන්නේ. එතකොට ඉන්හෙරිට් කරා කියලා අපි ග්‍රැෆිකලි පෙන්නන්නේ මේ ප්‍රසන් කියන ක්ලාස් එකේ තියෙන දේවල් මෙයානේ යූස් කරන්නේ. එතකොට මෙයා තමයි අම්මා, මෙයා තමයි ළමයා. මේ ළමයි මේ අම්මගේ දේවල් පාවිච්චි කරනවා වගේ තමයි. එතකොට ඒක දක්වන්නේ මෙයා මෙයාව ඉන්හෙරිට් කරා කියලා අර පොදු දේවල් ටික කොමන් data ටික තියෙන එකේ පැත්තේ තමයි අනිවාර්යෙන් මේ ඊතලේ හිස තියෙන්නේ. එතකොට මේ විදිහට arrow key එකේ array point එකකින් තමයි ඉන්හෙරිට් කරා කියලා පෙන්වන්නේ. arrow එකේ head එක තමයි common data තියෙන class එකේ පැත්තට තියෙන්නේ. එතකොට මේ common data තියෙන class එකට අපි විශේෂ නමක් කියනවා super class එකක් කියලා. එතකොට අපේ අම්මලා එහෙමත් නැත්නම් අම්මලට නම් ආච්චි සීයයි අපේ. එතකොට parent group එක වැඩිහිටි group එක common දේ තියෙන group එක common දේ තියෙන class එකට කියන්නේ super class එක කියනවා. එතකොට මේ super class එකේ තියෙන දේවල් පාවිච්චි කරන අයට කියන්නේ sub class එකක් කියනවා. එතකොට student කියන එක sub class එකක්, lecturer කියන එක sub class එකක්, මොකේද person කියන super class එකේ. එතකොට ඔයි තමයි මම සාමාන්‍යයෙන් අපේ ඉගෙන ගන්න ළමයි තමයි ප්‍රැක්ටිකලි පේන විදිහට මම එක්සැම්පල් එකක් පැහැදිලි කරන්න ගත්ත එක්සැම්පල් එක තමයි ඔය. මම ඊළඟට ඔයාලට කියලා දෙන්න software පැත්තෙන්ම තියෙන එකක් කියලා දුන්නොත් මට හිතෙනවා තව හොඳට ඔයාලට පැහැදිලි වෙයි කියලා. ඒකට මම ගන්නවා අපේ mobile phone එක. එතකොට අපේ old mobile phone එක ගන්නකොට ඒකේ අපිට මොනවද කරන්න පුළුවන්? අපේ 19 set එක තමයි වැඩිපුරම ඔය use කරලා තියෙන්නේ. අනිත් කට්ටියත් phone දෙක දෙක use කරනවා නේ. ඉතින් smart එකයි මේකයි දෙකම කට්ටිය ගාව තියෙනවා දැන් නැතිනේ. ඉතින් අපි මේ phone එක ගත්තොත් old mobile phone එක කියන එක මේකේ ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් call එකක් ගන්න පුළුවන්, message එකක් යවා ගන්න පුළුවන්, පොඩි calculator කෑල්ලකුත් තියෙනවා. හරිද?
එතකොට ওই තුන තමයි ওই ෆෝන් එකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ කැල්කියුලේටර් එකෙත් එකතු කරගන්න අඩු කරගන්න බෙදා ගන්න ටික විතරයි පුළුවන් වැඩි වැඩ බෑ ඉතින් ඔන්න ওই තුන තමයි මුලින්ම ආපු ඕල්ඩ් ෆෝන් එකේ තිබිච්ච දේවල් ටික එතකොට කාලයත් එක්ක ඩිවලොප් වෙවි දැන් ඇවිල්ලා තියෙනවා අපි ස්මාර්ට් මොබයිල් ෆෝන් කියන තත්ත්වයට එතකොට දැන් දැනට මම මේ කතා කරනවා දින 3කෝ 4කෝ සහ පෙන්ටකෝ කැමරාස් පවා දැනට ඇවිල්ලා තියෙනවා මේ වෙලාවෙදී ඉතින් කැමරාස් ඇවිල්ලා තියෙනවා ඉතින් මේකේ කැම ඕල් මොබයිල් ෆෝන් එකේ කැම එකක් තියුනේ නැහැ ස්මාර්ට් මොබයිල් ෆෝන් එක වෙද්දී කැම එකකුත් කැමස් ඇවිල්ලා කැමරුත් දැන් 3 4 5 වෙලා තියෙනවා හරිද එතකොට ඕල් මොබයිල් ෆෝන් එක ගමුකෝ ओल्ड मोबाइल फोन ने के तीव्रना ने कॉल करने मैसेज करने कैलकुलेटर की है ना प्रदान है कि आवन की है पिया करने पुलवान देवाल टिका ये तो बड़ा फिर मैं स्मार्ट मोबाइल फोन ने का थादा दी आये मुले इंदा मैं कॉल करने का मैसेज करने का कैलकुलेटर का मुले इंदा मैं कोड करना आदि मुले इंदा मैं आये गहा के नहीं आना आदि අපි old mobile phone එකේ තිබිච්ච දේවල් ටික මේ smart mobile phone එක inherit කරනවා අර old පරණ පරම්පරාවේ තිබිච්ච දේවල් smart mobile කියන අලුත් පරම්පරාව inherit කරගන්නවා ඒවා ආයෙත් මුලින්දම්ම ලියන්න යන්නේ නැහැ මොකද old mobile phone එක කියන එකක තියෙන ප්‍රධාන දේවල් ටික තමයි අපිට call එකක් ගන්නුනේ message එකක් යවා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඒ ඕනම phone එකකට තියෙන්න පුළුවන් දේවල් ටික අනිවාර්යෙන් old phone එකේ තියෙනවා ඒ නිසා අපි smart mobile phone එකට එද්දී අපේ old mobile phone එක inherit කරන එක තමයි කරන්නේ එතකොට අපේ ස්මාර්ට් මොබයිල් ෆෝන් එකේ ඕල්ඩ් මොබයිල් ෆෝන් එකේ තියෙන දේවල් ටිකක් තියෙනවා හැබැයි ඒ දේවල් වෙන වෙනමයි ලියලා නැහැ එතකොට ඕල්ඩ් මොබයිල් ෆෝන් එකේ තිබිච්ච දේවල් මෙයා ඇක්සස් කරලා තියෙන්නේ ස්මාර්ට් මොබයිල් ෆෝන් එකේ අපි සිස්ටම් එකේ දාන්නේ ප්‍රධාන වශයෙන් මේකේ අලුත් වෙච්ච දේවල් ටික විතරයි එතකොට අර කලින් ක්ලාස් එකේ තියෙන දේවල් ටික මේ ස්මාර්ට් මොබයිල් ෆෝන් එකට ඉන්හෙරිට් කරා වගේ තමයි ඔන්න ඕක තමයි සරලව ඉන්හෙරිටන්ස් කියන එකේ මම ඔයාලට පැහැදිලි අයිඩියා එකක් දෙන්න තමයි මේක කරේ ඊට පස්සේ අපි කියව තින් එක්සැම්පල් එකට කලින් වගේම එතකොට ඕල් මොබයිල් ෆෝන් එකට බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා ඊළඟට මොබයිල් නේම් එකක් තියෙනවා C2 C5 C3 කක මොබයිල් එකට නේම් එකකුත් තියෙනවනේ බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ Samsung Nokia Huawei දැන් තියෙනවා Xiaomi ඔවගේ වර්ග තියෙන්නේ. එතකොට brand names ඒවා. ඊට පස්සේ ඒකේ ප්‍රධාන old mobile phone එකේ ප්‍රධාන වශයෙන් call කරන්න පුළුවන්, text කරන්න පුළුවන්, calculator පොඩි කැලලකුත් තියුණා. එතකොට අලුත් mobile phone එකේ කොහමද brand name එකක් තියෙනවා, mobile name එකක් තියෙනවා. හැබැයි මේ දේවල් අපි මේ රතු පාටින් මම දාලා තියෙන්නේ අර කලින් කිව්වා වගේම තමයි. රතු පාටින් දාලා තියෙන දේවල් ආයෙත් මුලින්දන් ලියන්න යන්නේ නැහැ. මේ old mobile phone එක inherit කරලා ඒකේ තියෙන දේවල් තමයි මම මේකට ගන්නෙ. එතකොට කළු පාටින් තියෙන දේවල් තමයි අයි බුලින්නම්ම මම smart mobile phone එකේ ලියලා තියෙන්නේ. එතකොට IP address එකක් තියෙනවනේ. මොකද internet පහසුකම් ආවනේ old mobile phone වලින් smart mobile phone වලට එනකොට. ඊට පස්සේ අලුත් mobile phone වල cameras තියෙනවා, fingerprint තියෙනවා, music තියෙනවා, face recognition තියෙනවා. ඒ වගේ අලුත් දේවල් එනවනේ. ස්මාර්ට් මොබයිල් ෆෝන් එකට එන දේවල් ටික විතරක් මේකේ තියෙනවා. එතකොට ස්මාර්ට් මොබයිල් ෆෝන් එකෙන් ඕල් මොබයිල් ෆෝන් එකට ඉන්හෙරිට් කරාට පස්සේ ඕල් මොබයිල් ෆෝන් එකේ තිබිච්ච දේවල් ටික ස්මාර්ට් මොබයිල් ෆෝන් එකටත් ඔටෝමැටිකලි එනවා. ඔන්න ඕක තමයි ඉන්හෙරිටන්ස් කියන්නේ. කියන්නේ කලින් පරම්පරාවේ දෙයක් අලුත් පරම්පරාව යූස් කරනවා. කලින් පරම්පරාවේ තිබිච්ච දෙයක් ආයෙත් මුලේ ඉඳන්ම කෝඩ් කර කර ලිය ලිය ඉන්නේ නැහැ. පරම්පරාවේ කලින් පරණ ඕල් මොබයිල් ෆෝන් කියන ක්ලාස් එකේ තිබිච්ච දේවල් අලුත් ස්මාර්ට් මොබයිල් ෆෝන් ඉන්හෙරිට් කරගත්තා. ඔන්න ඕක තමයි ඉන්හෙරිටන්ස් කියන මට ඔයාලට වචනින් කියලා දෙන්න දේවල් තියෙන දේවල් ටික ඊළඟට අපි බලමු. මේක මම ඔයාලට පොඩි ප්‍රැක්ටිකල් එක්සැම්පල් කෝඩ් එකකුත් එක්කත් කියලා දෙන්නම්. මට මේක කියලා දෙන්න පුළුවන් විදි තුනටම කියලා දෙනවා. මේ අන්තිම ක්‍රමය තමයි කෝඩ් එකත් එක්ක ප්‍රැක්ටිකලි එක්සැම්පල් එකක් එක්ක කියලා දෙන එක. එතකොට අපි එහෙනම් යමු නෝට් පෑඩ් එකට. ඉතින් මං හිතුවා ඔයාලට මං අන්තිමට කතා කරපු එක්සැම්පල් එක, ඒ කියන්නේ මොබයිල් ෆෝන් සීන් එක, අන්න ඒ සීන් එකෙන් මං ඔයාලට එක්සැම්පල් එකක් එක්ස්ප්ලেইন කරන්න. එතකොට මම මුලින්ම ක්ලාස් එකක් හදා ගන්නවා. එතකොට පරණ දේවලුත් මතක් කර ගන්න ඔයාලා ක්ලාස් එක. ක්ලාස් එකේ නේම් එක මම දෙනවා old mobile phone. එතකොට
ක්ලාස් එකක හැම වචනයකම මුලාකුරු කැපිටල් මම හිතනවා ඔයාලට ඒ දේවල් හොඳට මතක ඇති කියලා. එතකොට මමගේ ක්ලාස් එක හැදුවා. ක්ලාස් එකේ මම මුලින්ම ඩේටා දෙනවා මොනවද මම දීපු දේවල් ඕල්ඩ් ෆෝන් එකේ කිව්ව දේවල් තමයි බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා කිව්වා මොබයිල් නේම් එකක් තියෙනකෝ. එතකොට මේ දෙකම string type තමයි යන්නේ string brand name string mobile name. එතකොට මම කිව්වා මේ old mobile phone එකේ කරන්න පුළුවන් දේවල් තිබුණා කියලා මොනවද phone එක ප්‍රධාන අවශ්‍යතාවයන් දෙක වෝල් කරන්න ඕන. मेसेज करना टेक्स्ट दिखता तम प्रधान विषय अभी ओल मोबाइल फोन कदी सिद्धगर देवा हॉल की मेथड ओपन कर ला मेथड की दीवा विंडो नहीं मम दीवा है कॉल किया के बहुमत किया कॉड के लिए विंडो ना इलाक टेक्स किया के विधि हेट में लिए विंड ओन इतक तमें ओल मोबाइल फोन के तीन दीवाल दिख मेतन तीन डेट टीक मेतन तीन मेथड दिख इतक तमें ओल मोबाइल फोन के सिद्ध होना दीवाल टीक इतक आप इलाट आवती अपे स्मार्ट मोबाइल फोन एक विनम क्लास क्लास स्मार्ट मोबाइल फोन मम कैलक्युलेटर की यूज करें कैलक्युलेटर की वाले कील तीन ताव कुछ दीवा मुखद कैलक्युलेटर की पारने के तिबुना अलुत्ते तिबुना हेब अलुत्ते कैलक्युलेटर की पड़ी अपडेट उना साइंटिफिक कैलक्युलेटर के स्मार्ट मोबाइल फोन खाली बीच अलुदी तब अपडेटी अभी अब यूज कराने विन दिया एक विनम इसहा कथागन विनम ये अदाल तीरी कावट पास अभी एक कथागर ओवर रईडिंग वाले दिन मेहम कैलक्युलेटर दिन अमतरावे तीवे अलुतिंग दिन कॉल कर सह टेक्स्ट कर इतर इतकोट मैं अलू क्लास स्मार्ट मोबाइल फोन मेकितर कैमल केस हेमाकूर के मूलाकूर कैपिटल नमल स्मार्ट मोबाइल फोन गता स्मार्ट मोबाइल फोन पुदूटिक स्मार्ट मोबाइल फोन आप अलुदे वाली मम दंगली इतकोट मेकट आप अलुदे तम आईपी एड्रेस मंगेक मे विधि दीट पास मेकट अदाल मिथेट्स अलुते आपदे वाली कैमरा कैमरा की मेथड दाना म्यूजि म्यूजि प्ले कव फिंगर प्रिंट फिंगर प्रिंट की ऑप्शन अलू थिंग आवा मोबाइल से अलू मोबाइल के आप अपडेट्स ठीक है तो बट कोई तमाय अलुत मोबाइल फोन ने मैं तमाय फारना मोबाइल फोन ने तो बट अपने देंगे वो ना अलुत मोबाइल फोन ने के टे फारना मोबाइल फोन ने के देवल आवी चीर गन इनहेरिट कर गन එතකොට ඒක කරන්නේ කොහොමද ක්ලාස් ස්මාර්ට් මොබයිල් ෆෝන් එක කලින්
ක්ලාස් කලින් හදපු ක්ලාස් එක ඕල් මොබයිල් ෆෝන් කියන එක ඉන්හෙරිට් කරා කියලා දක්වන්න යූස් කරන වචනේ තමයි extends කියන්නේ. අගට is එකකුත් තියෙනවා extends. ක්ලාස් ස්මාර්ට් මොබයිල් ෆෝන් කියන එක extend කරනවා old mobile phone කියන එක. මොනවම තමයි අලුත් හදන ක්ලාස් එක පරණ ක්ලාස් එක ඉන්හෙරිට් කරා කියලා කියන්නේ. එතකොට මේ විදිහට ලිව්වට පස්සේ අලුතින් හදන මේ අපේ ස්මාර්ට් මොබයිල් ෆෝන් කියන අලුත් ක්ලාස් එක පරණ ක්ලාස් එකේ තියෙන මේ brand name එක string type එකේ තියෙන mobile name එක කියන දෙකත් මේකටත් add වෙනවා. Cortex කියන මේ ඔප්ෂන් දෙකත් මේ අලුතෙන් හදපු ස්මාර්ට් මොබයිල් ෆෝන් එක යූස් වෙනවා. ඔන්න ඕක තමයි ඉන්හෙරිට්ස් කරා කියලා කියන්නේ. එතකොට extend කියන වචනේ තමයි මේ ඉන්හෙරිටන්ස් කියන දේ කලින් පරම්පරාවේදී අලුත් පරම්පරාව යූස් කරන්න භාවිතා කරන කීවර්ඩ් එක තමයි extends කියන්නේ. එතකොට extends කියන කීවර්ඩ් එක යූස් කරාට පස්සේ කලින් පරම්පරාවේ තියෙන දේවල් ඔටෝමැටිකලි මේ අලුත් පරම්පරාවට ऑटोमेटिकली ඇතුල් වෙනවා. මගේ ප්‍රেজෙන්ටේෂන් එකට ආවා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙනවා major types තුන inheritance වල. එතකොට මොනවද මේ major types තුන? single level, multi level සහ multiple. එතකොට single level inheritance කියන්නේ A කියන පරම්පරාවේ තියෙන දෙයක් B කියන පරම්පරාවේ යූස් කරා කියන එක. එතකොට A කියන්නේ super class එකක්, B කියන්නේ sub class එකක්. එතකොට මල්ටි ලෙවල් කියන්නේ A කියන ක්ලාස් එකේ දෙයක් B කියන ක්ලාස් එක යූස් කරනවා, B කියන ක්ලාස් එකේ තියෙන දේ C කියන ක්ලාස් එක විසින් යූස් කරනවා. එතකොට A කියන්නේ B කියන ක්ලාස් එකේ සුපර් ක්ලාස් එක, B කියන්නේ එයා ඒ වෙලාවේ සබ් ක්ලාස් එක. එතකොට පල්ලෙහා ලෙවල් එකට ගියොතින් B C අතර ගත්තොතින් ඒ වෙලාවේදී B කියන්නේ සුපර් ක්ලාස් එකක් කාගේද C කියන සබ් ක්ලාස් එකේ. ඊළඟට කියවෙතින් මල්ටිපල් ඉන්හෙරිටන්ස් ගැන. මල්ටිපල් ඉන්හෙරිටන්ස් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරියට එක්සැම්පල් එකක් ගන්නකෝ. A කියන්නේ ඔයාගේ ආච්චී සීයයි කියලා. එතකොට A කියන්නේ ඔයාගේ ආච්චී සීයයි, B කියන්නේ වෙන කවුරු හරි ආච්චී සීයයි කෙනෙක්. එතකොට C කියන්නේ ළමයා. එතකොට C කියන ක්ලාස් එක එයාගේ ආච්චී සීයගේ දේවලුත් පාවිච්චි කරනවා, වෙන ආච්චී සීයගේ දේවලුත් එයා පාවිච්චි කරනවා. ඕක තමයි මල්ටි ලෙවල් මල්ටිපල් ඉන්හෙරිටන්ස් කියන්නේ. හැබැයි අපේ මේ ඩබල් OP concept එකේදී මෙන්න මේ මල්ටිපල් ඉන්හෙරිටන්ස් යූස් කරන්න බෑ. ඒ කියන්නේ C කියන ළමයට සුපර් ක්ලාසස් දෙකක් තියෙන්න බෑ. හැම වෙලේම එක සුපර් ක්ලාස් එකයි තියෙන්න පුළුවන්. ඩබල් OP concept එකේදී තමන්ගේ ආච්චී සීයයි දේවල් විතරයි එක ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. තව ක්ලාසස් වල තියෙන දේවල් තමන්ට යූස් කරන්න බෑ. එක වතාවකට එක සුපර් ක්ලාස් එකක් විතරයි එක සබ් ක්ලාස් එකකට තියෙන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසා ඩබල් OP concept එකේදී මල්ටිපල් ඉන්හෙරිටන්ස් වෙනුවට අලුත් සොලූෂන් එකක් ආවා ඉන්ටර්ෆේසස් කියන. එතකොට ඉන්ටර්ෆේසස් කියන දේ දැනට කියලා දෙන්නේ නැහැ. මොකද මේ දේවල් ටිකක් අප්ඩේටඩ් දේවල්, ටිකක් ඩිවලොප් වෙච්ච දේවල්. මේ දේවල් දැනට ඕන වෙන්නේ නැහැ. මේ දේවල් දැන් කියලා දුන්නොත් ඔයාලට ඇබ්සෝබ් කරන්නත් බැහැ. මොකද මේ දේවල් වලට තව ඔයාලට නොලෙජ් එක ඕන වෙනවා. එතකොට මම ඉස්සරහට ඉතිරි ටයිටල් ටික කතා කරගෙන යන අතරේ මෙන්න මේ මල්ටිපල් ඉන්හෙරිටන්ස් කොහොමද යූස් කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මම තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න. මොකද ඔයාලගේ ෆීඩ්බැක් මත තමයි මට මගේ මේ channel එකේ ගලගෙන යන videos වල අඩුපාඩු හදාගන්න පුළුවන් දි සහ මට දෙන්න පුළුවන් හොඳම දේ ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ double op concept එක ඉවර වෙච්ච ගමන් ඔයාලට ඊට පස්සේ languages වලින් වෙන වෙනම courses විදිහට video එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ java language එකට වෙනම course එකක්, c sharp language එකට වෙනම course එකක්, එක දිගට යන කෝස් එකක්. මොකද මේ බේසික් ටික වෙනම කියලා දුන්නා, ඊළඟට ඩබල් OP concept ටික කියලා දුන්නා, ඊළඟට ඔයාලට මෙනින් පැය ගාණක් ඇතුළත, පැය දෙකක්, පැය තුනක් වගේ ඇතුළත කාලයක් ඇතුළත මේ කියලා දීපු දේවල් එක ලැන්ග්වේජ් එකකට දාලා මේ හැමදේම යූස් කරලා වෙන වෙනම ලැන්ග්වේජස් කොහොමද ඉගෙන ගන්න, ඒ දේවල් වල කෝඩින් ගැන මම ඔයාලට හොඳ කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ දේවල් කරන්න කලින් මේ මේ වීඩියෝස් වලින් මට මගේ තියෙන අඩුපාඩු ගැන කියලා දෙන්න ෆීඩ්බැක් අනිවාර්යයෙන්ම දෙන්න ලයික් කරන්න අමතක නොකර ඉතින් අදට මම සමු ගන්නවා එතකන් ඔයාලට සුබ දවසක්